අගේ ඉඳන් කන කන බැසිල්ගේ දේශපාලන තියරිය පහුගිය දවස්වල දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් වෙලා තිබුණේ රනිල් පොහොට්ටු ගැටුම ගැටුම මත යම් තරමකට උත්සන්න වෙලා තිබුණා ගැටුමට ආසන්නම හේතුව වුණේ රනිල් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා පොහොට්ටුවේ මන්ත්‍රීලා කැඳවීම ඒ රැස්වීමට සහභාගී වෙලා තිබුණේ කැබිනට් ඇමතිවරු ටිකයි රාජ්‍ය ඇමතිලා ටිකයි විතරයි ඇමතිකම් නැති පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයෝ ඇවිත් හිටියේ නැහැ වගේම මහින්දයි නාමලුයි ඇවිත් හිටියේත් නැහැ පොහොට්ටුවේ තර්කය වුණේ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම කැඳවනවා නම් ඒක කරන්න ඕනේ පොහොට්ටුව හරහා කියලායි දේශපාලන කරුණු සාකච්ඡා කරනව නම් කලින් පොහොට්ටුවේ නායකයොත් එක්ක එකඟතාවයකට එන්න ඕනි කියලායි ජනාධිපති ලේකම් කාර්යාලය හරහා නාමල්ට පණිවිඩය දුන්න නිලධාරියාටත් නාමල් එහෙම කියලා තිබුණා පස්සේ මේක ලොකු ගැටුමක් බවට පත් කළේ සනත් නිශාන්ත සහ නිමල් ලන්ස දෙන්නා සනත් නිශාන්ත රාජපක්ෂලා වෙනුවෙනුත් ලන්සා රනිල් වෙනුවෙනුත් දෙපැත්තටම පහර දී ගන්න පටන් ගත්තා සනත් නිශාන්ත කිව්වේ අපි හදපු ජනාධිපති පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් නොසලකා හරිනව නම් ඒ ආණ්ඩුව ඇතුළේ ඉන්න එක ගැන හිතන්න වෙනව වගේ කතාවක් ලන්සා කිව්වේ නාමල් කණ්ඩායම ගියත් ආණ්ඩුව වැටෙන්නේ නැහැ කියලායි ඔය රණ්ඩුවත් එක්ක පොහොට්ටුව ආණ්ඩුවට දෙන සහයෝගය අයින් කරගනි වගේ කතාවකුත් ගියා එතකොට රනිල් පාර්ලිමේන්තුව විසුරුබයි කියන කතාවත් ගියා. ඒ වගේම රනිල් සහ සජිත් අතර එකඟතාවයක් හැදේ කියන සාකච්ඡාවකුත් තිබුණා. පත්තරවල, වෙබ් අඩවිවල, YouTube channels වල එන්නේ ජනාධිපතිවරණයක් නෙවෙයි මහමැතිවරණය කියලා සිරස්තල පළවෙන්නත් පටන් ගත්තා. ඔය වගේ තත්ත්වයක් යටතේ තමයි පහුගිය 14 වෙනිදා රනිල් බැසිල් ප්‍රධාන පොහොට්ටුවේ හමුව සිද්ධ වෙන්නේ. ඇත්තටම එතනදී රනිල්ට සහ බැසිල්ට බේර ගන්න ගොඩක් දේවල් තිබුණා. හැබැයි ඉතින් ජනාධිපතිවරයා විසින් ගෙන යන වැඩපිළිවෙලට තවදුරටත් පූර්ණ සහය දෙනවා කියලා බැසිල් වැඩේ අවසන් කළා. එතනදී පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම එකතු කරනවා නම් පොහොට්ටුවේ නායකයන් හරහා දැනුවත් කරන්න කියන එකඟතාවය ඇති වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඔය එකඟතාවය හදාගන්න නම් ඔච්චර ලොකු අඩවුවක් අල්ලන්න ඕනි නෑනේ. බැසිල් කෙලින්ම රනිල්ට කතා කරලා කිව්වනම් ඉවරයිනේ. මොකද රනිල් ගත්ත ගමන් බැසිල්ට ආන්සර් කරනවා කියලා. බැසිල්මනේ කිව්වේ දිනේෂ් බිසි වුණාට රනිල් බිසි නෑනේ. ඇත්තටම රනිල් කරලා තියෙන්නේ බැසිල්ලා ආණ්ඩු කරන කාලේ සඳහනේ අනිත් පක්ෂවල කරපු වැඩේම තමයි. එදා මන්ත්‍රීලා කැඳෙව්ව විදිහත් ඕක තමයි. ඒ වැරදි වැඩේ හුරු කළේ බැසිල්ලාම තමයි. එක්සත් ජනතා නිදහස් සඳහනේ ඇතුලේ වගේ පොදු ජන පෙරමුණ ඇතුලේ බැසිල්ලා කළේ එහෙමයි. සඳහනේ හිටපු පක්ෂවල නායකයන්ට හොරෙන් බැසිල්ලා ඒ පක්ෂවල හිටපු මන්ත්‍රීවරු නඩත්තු කළා. නඩත්තු කළා විතරක් නෙවෙයි අවස්ථාව ආපු ගමන් ඒ මන්ත්‍රීලා ඉස්සුවා මොනවදීතින් ගෝඨා බෙහ ගොඩ දාන්න සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න කතා කරන්න ආපු ශ්‍රීලනිප සෙට් එකේ මන්ත්‍රීලා දෙන්නෙක් එදාම බැසිල් ඉස්සුවනේ දැන් ඒ වැඩේම රනිල් පොහොට්ටුවට කරනවා රනිල් පොහොට්ටුවේ පිරිසක් ගලවගෙන තියෙනවා දැන් රනිල් පාර්ශවයක් පොහොට්ටුව ඇතුලේ තියෙනවා ඊට අමතරව පොහොට්ටුවේ මන්ත්‍රීලා ඩිරෙක්ට් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා සම්බන්ධීකරණය කරනවා මෙතනදි කැබිනට් ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු රනිල් එක්ක සම්බන්ධ වෙන එක නවත්තන්න පොහොට්ටුවට බෑ කොහොමද රනිල්ට ඒක කරන්න පුළුවන් පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම කැඳවීමත් රනිල් ජනාධිපති ලේකම් කාර්යාලය යටතට ගන්න හදනවත් එක තමයි රාජපක්ෂලාට මල්ල පැනලා තියෙන්නේ. ඇත්තටම ඒ තියෙන්නේ බය. තමන් කරපු වැඩේම රනිල් කරනකොට ඇතිවෙන බය. බැසිල්ට දිට්ට ධම්ම වේදනීය කර්මය පළ දීලා පොහොට්ටුවේ කියලා ඉතිරි වෙලා ඉන්න හාල් කෑලි දෙක තුනත් රනිල් අහුල ගන්න හදනකොට රාජපක්ෂලාට තද වෙන්නේ නැද්ද? රාජපක්ෂලාගේ පැත්තෙන් හිතුවොත් ඒ තදවීම සාධාරණයි. බැසිල් තමන්ගේ ගෝල බාලයින්ට ඇමතිකම් ඉල්ලුවා. ඒක දුන්නේත් නැහැ. බැසිල්ලා දාපු ආණ්ඩුකාරවරු අයින් කරමින් රනිල් තමන්ට ඕනි කට්ටිය දානවා. ඊළඟට සමහර රාජ්‍ය ආයතනවලට දාපු රාජපක්ෂලාගේ හෙංචයියන් අයින් කරනවා. ඒ පැත්තෙන් බැලුවම බැසිල්ගේ ලොකු ප්‍රශ්න ටිකක් රනිල් එක බේර ගන්න තියෙනවා. ඒ ඔක්කොම තියාගෙන තමයි අන්තිමට බැසිල් කිව්වේ ජනාධිපතිගේ වැඩපිළිවෙලට පූර්ණ සහය දෙනවා කියලා. මෙච්චර ප්‍රශ්න තියාගෙන බැසිල් එහෙම කිව්වේ ඇයි? කාට හරි හිතේ රට ගැන හිතලා බැසිල් එහෙම කිව්වද කියලා. මරාගෙන මැරෙන සයිස් එකට යයි කියලා හිතපු වලිය එච්චර ඉක්මනට සමනය වුණේ කොහොමද? ඇත්තටම බැසිල් එතනට එනකොට රනිල් වැඩේ තලාගෙන ඉවරයි. රනිල් එතකොට ආණ්ඩුව විසිරවීමේ කතාව ප්ලෑන් කරලා ඉවරයි. මොකද ආණ්ඩුව විසිරවන කතාව පොහොට්ටුවට මාරාන්තික එකක්. පොහොට්ටුවට විතරක් නෙවෙයි පොහොට්ටුවෙන් ගැලවිලා ස්වාධීන වෙලා ඉන්න ඩලස්ට විමල්ට පවා ඒක මාරාන්තිකයි. ඡන්දයකට ගියොත් ඔය අයගෙන් ගොඩක් දෙනෙකුට ඇඩ්‍රස් නැති වෙනවා. ඡන්දයකට යෑමෙන් යම් හෝ වාසියක් තියෙන්නේ ජවිපෙට සහ සජබේට විතරයි. ශ්‍රීලනිපයටත් මේ වෙලාවේ ඡන්දයකට යන එක අවාසි. ඒක හිඳයි ඩලස්ලා සජිත්ට ජැක් එක ගහගෙන ඉන්නේ. තවම විමල්ට ජැක් එක ගහන්න තැනක් හම්බ වෙලත් නැහැ. ඊළඟට මේ වෙලාවේ මහා මැතිවරණයකට යන එක රනිල්ටත් අවාසි. රනිල්ට වාසි තියෙන්නේ ඉස්සෙල්ලා
ජනාධිපතිවරණයට යන එකයි. මහා මැතිවරණයකට ගියොත් ඇතිවන තත්වයට එක්ක රනිල්ට 20-24 අපේක්ෂක දුරේ නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම අලුත් පාර්ලිමේන්තුවෙන් රනිල්ට දෝෂාභියෝගයක් එන්න උනත් බැරි නෑ. හැබැයි රනිල් පාර්ලිමේන්තුව විසිරෙව්වොත් රනිල්ට වඩා ඉක්මනට පොහොට්ටුව අමාරුවේ වැටෙනවා. රනිල් අමාරුවේ වැටෙන්නේ පස්සේ. ඊට ඉස්සෙල්ලා බැසිල් ඇතුළු රාජපක්ෂලා අමාරුවේ වැටෙනවා. ඒක නිසා පොහොට්ටුවේ අති බහුතරය ඡන්දයකට කැමති නෑ. ඊළඟට අලුතෙන් පාර්ලිමේන්තුවට ආපු අයට පෙන්ෂන් එකක් නැතිව තමයි යන්න වෙන්නේ. ඒවම් මතක් වෙනකොට එයාලගේ ඇඟේ හිරිගඩු පිපෙනවා. ඒක නිසා ඔය මොන සද්ද දාගෙන ආවත් අවසානයේ පොහොට්ටුවට රනිල් ඉස්සරහා දන ගහන්න වෙනවා. ඇත්තටම පොහොට්ටු කාර්යය ගොඩක් දැන් රනිල් ඉස්සරහා දන ගහලා ඉවරයි. තවමත් අකීකරු රාජපක්ෂලා විතරයි. ඇත්තටම සනත් නිශාන්ත පව් මිනිහා රාජපක්ෂලාගේ ලනු කාලා කට ඉස්සර කරගත්තා. බැසිල් අන්තිමට ගිහින් රනිල්ව ෂේප් කරගත්තා. පොහොට්ටුවේ සහ රනිල්ගේ ගැටුම හරියට පොඩි කාලේ අපි අහපු අලියාගේ ඇතාගේ රණ්ඩුව වගේ. දෙන්නට දෙන්න බයයි. අලියා බයයි ඇතා දලෙන් අනී කියලා. ඇතා බයයි අලියා දල දෙක කඩයි කියලා. ඒක නිසා මේ අලි ඇත් සටනේ ගොඩක් වෙලාවට තියෙන්නේ ගෙරවිලි විතරයි. තව අවුරුදු එකහමාරක් ඔය නාටකය බලා ඉන්න අපට සිද්ධ වෙනවා. මේ පාර්ලිමේන්තුව විසිරුවන්නේ කවුරු වුණත් ඒ 20-24 ජනාධිපතිවරණයෙන් පත්වෙන ජනාධිපති. ඒ අවුරුදු එකහමාරක කාලය පුරාම බැසිල්ට රාජකාරියක් තියෙනවා. ඒ රනිල්ගේ අගේ ඉනන් කන කෑමේ රාජකාරිය. ඒක රනිල්ටත් නොතීරණව වෙන්න බෑ. බැසිල් කරන්නේ රනිල්ගේ රැකවරණ යටතේ ඉන්න ගමන් පොහොට්ටුව ඇතුලේ රනිල් විරෝධයක් නඩත්තු කරන එකයි. බැසිල් සහය දීමයි විරෝධයයි දෙකම එකට කරනවා. බැසිල් ඒ වැඩේට දක්ෂයි. මොකද බැසිල් දන්නවා මේ වෙලාවේ රාජපක්ෂලාට තියෙන එකම රැකවරණය රනිල් කියලා. රනිල්ගෙන් ඈත් වෙන පළවෙනි මොහොතේම රාජපක්ෂලා කොටු වෙනවා. ජනතාවට නිරාවරණය වෙනවා. ඒක නිසා මොන සද්ද දාගෙන ආවත් අවසානයේ දන ගහනවා. ඊළඟට බැසිල් රනිල් විරෝධය නඩත්තු කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඕනි වෙලාවක රනිල් දාලා මාරු වෙන්න. තවත් බලය හැදෙන තැනක් තියෙනවා නම් එතනට යන්න. නැත්නම් ආයෙත් අවස්ථාවක් ආවොත් රනිල්ට ගහලා උඩට එන්න. මොකද බලය තියෙන පැත්තේ හිටියේ නැත්නම් රාජපක්ෂලා ඉවරයි. අඩුම ගානේ බලය තියෙන පැත්තත් එක්ක ඩීල් එකක් හරි දාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි බැසිල්ගේ දිව දෙකේ කබර තියරිය. රනිල් මේක නොදන්නවා වෙන්න බෑ. රනිලුත් කරන්නේ රාජපක්ෂලා මොනවා කිව්වත් රනිල්ට ඕනි දේ කරන එකයි. මොකද රනිල් දන්නවා කොච්චර උඩ පැනගෙන ආවත් රාජපක්ෂලා අන්තිමට ෂේප් වෙනවා කියලා. රනිල් ඒ බැලන්ස් කිරීම කරලා කට්ටිය ගෙදර යවනවා. ඒ ගැටුම ඇතුළෙම සමනය වීමත් ලිවිලා තියෙනවා. ඒක දැනගෙන රනිලුත් නොදන්නවා වගේ ඉන්නවා. හරි, එහෙනම් ගිහින් එන්න. ජය වේවා. මීට රටේ වාල.